මුල්ම අපි අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පතේ ප්‍රමුඛතම පුවතකට. ඉන්ධන පෝලිම් කාලයේ ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ 13ක් මකලා. ඇමතිගේ පැමිණිල්ලෙන් පසු දත්ත මැකිල්ල අඩු වෙලා. මව්බිම පුවත්පත අපට කියන විදිහට ලංකා ඛනිජ තෙල් තුග ගබඩා පරයන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති මෙහෙයුමෙන් කියන්නේ සේල්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් මොඩියුල් වලින් සම්පූර්ණයෙන්ම මකා දමා හෝ වෙනස් කර ඇති බවත් මෙයින් බහුතරය සිදුවේ ඇත්තේ ජනතාව ඉන්ධන පෝලිම්වල මියන තත්වයක් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී බවත් වෝහාරික විගණනයකින් එළි වෙලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් විදුලි බලහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් විදිහටයි මේ අනාවරණය මේ විදිහට සිදු වෙලා තියෙන්නේ. විදුලි බල ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල කරලා තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මීට පෙර සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකදී තොරතුරු පද්ධතියේ දත්ත විකෘති කිරීම මගින් ඉන්ධන ලීටර් මිලියන 4ක් අනීතිකව විකිණීමක් අනාවරණය වීම පදනම් කරගෙන තමයි මේ විදිහට මේ පිළිබඳව සොයා බලන්න කියලා පැමිණිල්ල කරලා තිබුණේ. වෙතත් 2022 වසරේ සිදු කළ පැමිණිල්ලට පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇති වෙලා තියෙනවා කියලා අමාත්‍යවරයා පවසා තිබුණා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මව්බිම පුවත්පත අපිට ඒ ගැන කියන්නේ විදිහට අද පුවත්පතත් මේ පුවත සිය ප්‍රමුඛ පුවතක් ලෙසින් වාර්තා කරනවා. ඛනිජ තෙල් තෙලේ දත්ත හා තොරතුරු ලක්ෂ 13ක් මකලා. ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත දත්ත හා තොරතුරු 2010 සිට ප්‍රධාන පද්ධති මෙහෙයුමෙන් මකලා හෝ වෙනස් කරලා. ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවට අදාළ දත්ත හා තොරතුරුයි කියලා වෝහාරික විගණනයෙන් හෙළි වෙන බව අදත් අපට කියනවා. නවෝදය පවණි මේ වාර්තාව ගෙන එනවා. දැන් අපි අර කලින් කියූ තොරතුරු වලට අමතරව පැරණි චක්‍රලේඛ හා රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත තොරතුරු නොමැති බවද නිරීක්ෂණය වෙලා තියෙනවා. වගේම මේ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේදී KPMG ආයතනය විසින් ලබා දීමෙන් පසුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයටද පාර්ලිමේන්තුවටද විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තමයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ කියලා අද පුවත්පත අපට ඒ ගැන කියනවා. Dasatha News ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.